ආයුබෝවන් කුක් විත් සුලේහා YouTube නාලිකාවට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. ඔන්න මම අද ඔයාලට පෙන්වන්න යන්නේ කොහොමද කැඳ කොළ නැතුව කෙසෙල් කොළේ හැලප හදාගන්නේ කොහොමද කියලා. මේක ඉතාම රසවත් කෑමක්. ඔයාලට හවස දේවලට හදාගන්න පුළුවන්. දැන් අපි බලමු ඒ සඳහා මොනවාද අවශ්‍ය කරන මූලික ද්‍රව්‍ය කියලා. කුරක්කම් පිටි තියෙනවා, සීනි තියෙනවා, ඊට අමතරව පොල් තියෙනවා. වලට ලුණුත් මේකට එකතු කරගන්න පුළුවන්. මේක හරිම සරල විදියට තමයි මම හදන්නේ. ඒ වගේම වෙනස් විදියකට ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න. හරිම ලේසි. කැඳ කොළ අපිට හොයාගන්න නැති අයට හැලප හදන්න නැතුව ඉන්න එපා. අනිවාර්යයෙන්ම මේ විදියට හදලා බලන්න. හරිම රසයි. එහෙනම් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. දැනටමත් ඔයාලා මගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහලින් තියෙන බටන් එක ඔබල සබ්ස්ක්‍රයිබ් කරලා ඒ වගේම ලයික් කරලා අමතක කරන්න එපා. බෙල් බටන් එක ඔබල මාගෙත් එක්ක හැමදාමත් රැඳී ඉන්න. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ කුරක්කම් පිටිවලින් කෙසෙල් කොලේ හැලප හදාගන්නේ කියලා. මෙතන තියෙනවා කුරක්කම් ග්‍රෑම් 250ක්, ඒ වගේම සීනි 150ක් ග්‍රෑම්, ඒ වගේම පොල් භාගයක් තමයි මම ගත්තේ. අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගන්න. ලුණු පොඩ්ඩක් තමයි දාන්න ඕනේ. මේ විදියට අරගෙන දැන් මේ තියෙන්නේ මම ගත්ත බඩු ටික. දැන් අපි බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම මේ වගේ භාජනයකට අපි ගත්ත කුරක්කම් පිටි, පොල් එක, ඒ වගේම සීනි ඔක්කොම මේකට එකතු කරගෙන ලුණු පොඩ්ඩක් තමයි දාන්නේ. දාලා අපි මේක හොඳට කවලම් කරගන්නවා. කවලම් කරගෙන ඉවර වෙලා අපි මේක තලපයක් වගේ හදාගන්න ඕන. දැන් අපි බලමු කොහොමද මේක තලපයක් වගේ හදාගන්නේ කියලා. මොකද මේකට සීනි පොල් ඔක්කොම එකට දාලා තියෙන හින්දා හරිම පරිස්සමින් තමයි හදාගන්න ඕන මේ තලපේ. නැත්තම් වතුර වැඩි වුණොත් අනිවාර්යයෙන්ම මේක අපිට තඹ ගන්න අමාරු වෙනවා. මේ වගේ වතුර කෝප්පයක් අරගෙන ටික ටික මේ පිටි එකට දාලා ඒක හොඳින් කවලම් කරගන්න ඕන. කවලම් කරගෙන ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේකට වතුර දාලා මේ වගේ හොඳ පදමට එන ගානට තලපේ හදාගන්නවා. දැන් ඔයාලට මේ තියෙන්නේ මම හදාගත්ත කුරක්කන් තලප එක. දැන් හොඳ ගානට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් මේකෙන් හැලප හදාගන්න. අපි දැන් බලමු කොහොමද හැලප හදාගන්නේ කියලා. ඔන්න දැන් අපි කුරක්කන් තලප එක හදාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේක කෙසෙල් කොලේ හොඳට තුනී කරලා හැලප එක හදාගන්න. දැන් අපි බලමු කොහොමද මේක කෙසෙල් කොලේ හදාගන්නේ කියලා. මුලින්ම ඔයාලට තියෙන්නේ මේ වගේ කෙසෙල් කොලයක් අරගෙන මේක අනිවාර්යයෙන්ම පිරිසිදු කරගන්න ඕනේ. කෙසෙල් කොලේ මේ විදියට ඔයාලට පුළුවන් පොඩි ටවල් එකකින් මේක පිහිදාලා හොඳට මේක තියෙන ඩස්ට් එක, සමහරක් වෙලාවට මේකේ වැලි එහෙම තියෙන්න පුළුවන්. ඒ හින්දා හොඳට මේ විදියට කෙසෙල් කොලේ පිහිද ගන්න ඕනේ. පිහිදගෙන අපි මේක සාමාන්‍ය සයිස් වලට කපා ගන්න ඕනේ. කපා ගනිද්දී අනිවාර්යෙන් ගොඩාක් ලොකුවට කපා ගන්න එපා. සාමාන්‍ය ගාන තමයි අපි කෙසෙල් කොලේ කපා ගන්න ඕනේ. දැන් මේ ඔයාලට පේන්නේ මම කොහොමද කෙසෙල් කොලේ කපා ගන්නේ කියලා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට කෙසෙල් කොළ කපා ගන්න පුළුවන්. ඔයාලා 10ක් 15ක් හදනවා නම් ඔයාලට කෙසෙල් කොළේ සාමාන්‍ය පොඩියට කපා ගන්න පුළුවන්. ඔයාලට පොඩි ගානකින් හදනවා නම් කෙසෙල් කොළේ පොඩ්ඩක් ලොකුවට කපා ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ මම කපාගෙන ත කෙසෙල් කොළ ටික. මේ තියෙන්නේ මං කපාගත්ත සයිස් එක. දැන් මට තියෙන්නේ මේක හැලප එක හදන්න. දැන් අපි බලමු කොහොමද මේ හැලප එක හදන්නේ කියලා. දැන් ඔයාලට මේ පේන්නේ අපි කපාගත්ත කෙසෙල් කොළ එක, ඒ වගේම අපි හදාගත්ත කුරක්කන් තලප එක. මේ වගේ හැන්දක් අරගෙන
අපිට පුළුවන් මේක එක පැත්තකට තමයි කෙසෙල් කොලේ අපි මේක දාන්නේ. දාලා අපිට දැන් මේක කෙසෙල් කොලේ පිරෙන්න අපිට මේක තුනී කරගන්න පුළුවන්. දැන් මේ ඔයාලට පේන්නේ මම කොහොමද කෙසෙල් කොලේ තුනී කරගන්නේ කියලා. කුරක්කන් තලප එක. හරිම ලේසි මේක, හරිම පහසුයි. අනිවාර්යයෙන්ම ඔයාලත් හදලා බලන්න. බලන්න හරිම සරල විදියට තමයි මම ඔයාලට කියලා දුන්නේ මේක කොහොමද හදන්නේ කියලා. අපිට පොල් පැණි හදාගෙන ඉන්න ඕනේ. ඒ වගේම අපේ කාලෙත් ඉතුරුයි. හරිම ලේසි. අනිවාර්යයෙන්ම ඔයාලා හදලා බලන්න කොහොමද කියලා. දැන් මේ තියෙන්නේ මම හොඳින් තුනී කරගත්ත හැලප එක. මෙතනින් දැන් ඔයාලට මේ විදියට හොඳට වහලා පොඩ්ඩක් හොඳට තද කරන්න පුළුවන්. එතකොට මේක ගැලවෙන්නේ එහෙම නැහැ. මේ වගේ ඔයාලට හදාගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ අපි හදාගත්ත හැලප එක, කිසෙල් කොලේ හැලප එක. ඔයාලට මේ වගේ අනිවාර්යයෙන්ම අවශ්‍ය ප්‍රමාණයට හදාගන්න පුළුවන්. දැන් ඔයාලට මේ පේන්නේ මම හදාගත්ත කෙසෙල් කොලේ හැලප ටික. දැන් අපි බලමු කොහොමද මේක ස්ටීම් කරගන්නේ කියලා. ස්ටීම් කරගන්න හරිම ලේසි. මම නම් පාවිච්චි කරන්නේ රයිස් කුකර් එක. ඔයාලටත් අනිවාර්යයෙන්ම රයිස් කුකර් එක පාවිච්චි කරාම හරිම ලේසි. ඔයාලට ඒ විදියට කරලා බලන්න. දැන් මේ තියෙන්නේ මම හදාගත්ත හැලප ටික කොහොමද ස්ටීම් කරගන්නේ කියලා. මේ වගේ ප්‍රමාණයට වතුර ටික අරගෙන රයිස් කුකර් එකට දාලා වතුර ටික රත් වෙනකොට ඔයාලට පේනවා ඇති මම ගොඩාක් වතුර දාලා නැහැ. සාමාන්‍යයෙන් වතුර පොඩ්ඩක් තමයි දාන්නේ. මොකද හැලප එච්චර වෙලා යන්නේ නැති හින්දා තැම්බෙන්න. මේ විදියට ඔයාලට අපි හදාගත්ත හැලප එක දාන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ මම හදාගත්ත හැලප එක කොහොමද ස්ටීම් කරන්නේ කියලා. අනිවාර්යයෙන්ම ඔයාලත් බලන්න මේ විදියට කරන්න. හරිම ලේසි, හරිම ඉක්මනින් හදාගන්න පුළුවන් මේ කෙසෙල් කොලේ හැලප එක. දැන් මේ ඔයාලට පේන්නේ විනාඩි 6කට 5කට විතර පස්සේ මගේ හැලප එක. අනිවාර්යයෙන්ම ඔයාලා මතක තියාගන්න හැලප එක ආයෙත් රයිස් කුකර් එකෙන් අරගෙන දෙපැත්ත මාරු කරලා හොඳට තම්බ ගන්න ඕන. නැත්නම් ඔයාලා එක පැත්තම දාලා තම්බ ගත්තම ගත්තොතින් ඒක හරියට තැම්බෙන්නේ නැහැ. ඒ හින්දා මේ වගේ හැලප ටික අරගෙන ආයිමත් ඔයාලා මේක රයිස් කුකර් එකට පැත්ත මාරු කරලා දාලා ඊට පස්සේ තවත් විනාඩි 10ක් විතර අපි මේක තම්බ ගන්න ඕන. එතකොට අපි හැලප එක හදලා ඉවරයි. ඔන්න යාළුවනේ, දැන් අපි කෙසෙල් කොලේ හැලප හදලා ඉවරයි. දැන් මේ තියෙන්නේ අපි හදාගත්ත කෙසෙල් කොලේ හැලප. ඔයාලට පේන්නේ දැන් මේ හරි ලස්සනද තියෙන්නේ කෙසෙල් කොලේ හැලප. හරිම රසයි මේ හැලප එක. ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න. ඒ වගේම අඩුම කාලෙකදී හරිම ලේසියට හදන විදිය තමයි මම ඔයාලට කියලා දුන්නේ. මොකද අපිට ගොඩාක් දුරට කැඳ කොළ හොයාගන්න අමාරුයි දැන්. ඒ හින්දා ඔයාලට කෙසෙල් කොළ ඕන කෙනෙකුට හොයාගන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා අනිවාර්යයෙන්ම හදලා බලන්න. දැන් මේ තියෙන්නේ අපි හදාගත්ත කෙසෙල් කොලේ හැලප. දැන් බලන්න යාළුවනේ, කැඳ කොලේ වගේම තමයි මේක. හරිම ලස්සනද තියෙනවා. ඒ වගේම මේක හරි soft, හරිම ලේසි ඔයාලට මේක හදාගන්න. එහෙනම් යාළුවනේ, අමතක කරන්න එපා කුක් විත් සුලේහා YouTube නාලිකාවට කමෙන්ට් එකක් ලයික් එකක් කරන ගමන්ම සබ්ස්ක්‍රයිබ් කරලා
බෙල් බටන් එක ඔබල ඔයාලා හැමදාමත් මගෙත් එක්ක රැඳී සිටින්න කියලා ඔයාලට ආරාධනා කරන ගමන් හැමෝටම වාසනාවන්ත නිරෝගිමත් සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන් මම අදට නවතිනවා. ආයෙත් ඔයාලට ඉතාමත් රසවත් කෑම වට්ටෝරුවක් සමගින් නැවත හමු වෙනතුරු.